මහකන්නේ හෙටින් ආරම්භ වනවා. මහකන්නේදී කිසිදු බාධාවකින් තොරව විගොවිතැන් කටයුතු කර ගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේදී පවා අවධාරණය කළේ මහකන්නේ වියස්සන් ලබා ගැනීම සඳහා ගොවින් සවි බලකන් වන බවයි. එහෙත් මෙවන විට මැතිවරණ කොමිසම මෙම සහනාධාරයේ තාවකාලිකව අත්හිටුවන ලෙසට දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගොවි ජනතාව ප්‍රකාශ කරන්නේ නොවැම්බර් මාසයේ මැතිවරණයේ අවසන් වන තෙක් සිට තමන්ට සහනාධාරය ලබා දුනහොත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි. කුසි ආර්ථිකයක් අපේ රටේ නිර්මාණය කරන්න අපි මේ මැදිහත් වෙන්න උත්සාහ කරන්නේ තරුණයෝ විදියට. ඒ තරුණ ජවය විඩාවට ලක් වෙන මේ අවස්ථාවේදී මේ කරන මැදිහත් වීම නිසා මේ පොහොර සහනාධාරය දෙන එක නවත්වන්න එපා. අපි රටට බත සපයන්න උත්සාහ කරන්නේ, රටේ ආර්ථිකය හදන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ සහනාධාරය අපිට ලබා දෙන්න කියලා බොහොම බැගපත්වයි මැතිවරණ කොමිෂන් එකෙන් ඉල්ලා සිටිනවා. නොවැම්බර් 1 වෙනිදා සිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉතාමත් මික්මිනි වතුර ක්‍රියාත්මක කරනවා. ඒසොල අම්පාර ගත්තොත් තොම්බර් මාසේ වී වගා ගන්න පටන් ගන්නවා. ඒත් ඒක නිසා පොහොර සහනාධාරයේ මුදල අපිට ලබා ගන්න හම්බෙන්නේ නැහැ. මහා මැතිවරණයේ නොවැම්බර් මාසේ ඊගාපාර එනවා පළාත් පාලන ඊගාන පළාත් සභා මැතිවරණය. මේ මැතිවරණ කීපේ එනකොට කවදාකවත් දුජ ජනතාවට මෙන්න මේ මුදල ලබා ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි කලට වගා කරේ නැත්නම් අපිට අස්සන්නක් ගන්න හම්බෙන්නේ නැහැ, රටේ ජනතාවට කන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මැතිවරණ කොමිසමෙන් මම ඉල්ලීමක් කරනවා, ගොවි ජනතාවට දෙන්න පුළුවන් සහනාධාර මුදල කඩිනමින් ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් NPNM වික්‍රමසිංහ මහතාගෙන්ද විමසීමක් කළා. පොහොර ලබා නොදුනොත් බලාපොරොත්තු වන අස්සන්න එහෙම පිටින්ම වෙනස් වෙනවා. එනිසා ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. හෙක්ටයාර එකක් වගා කිරීමට පොහොර රුපියල් 70,000ක් විතර අවශ්‍ය වෙනවා. රජයේ විදිහට මේ සපයන්නේ රුපියල් 25,000ක් විතර හෙක්ටයාර එක. ඒ අතරත් එයාලට තුනට සිද්ධ වෙනවා රුපියල් 45,000ක් 50,000ක් විතර වැය බරක් දරන්නේ. ඒ සහනාධාර නොලැබුණොත් අනිවාර්යයෙන් මේක අස්සන්න අඩු වීමට බලපානවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණු මැතිවරණ කොමිෂන්ට පැහැදිලි කරලා මේකට යම් සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.